අමතම දැන් ජාතික ආණ්ඩුව පිටවන්න යන මේ ඇමති මණ්ඩලයේ විපක්ෂය කියන මේ ඇමති මණ්ඩලයේ වැඩි කර ගැනීමට තමයි මේ කරන්න කියලා. දැන් ඔබතුමා හිතන්නේ දැන් මේ මේ වැඩි කර ගැනීමෙන් මොකක් බලාපොරොත්තු වෙන්නේ? නැත් එකතු කර ගැනීමෙන් කලින් තිබ්බේ මම හිතන්නේ අපිට එක දිශාවකට යන්න පුළුවන් නම් සිළු දෙනා එකතු කර ගන්න පුළුවන් නම් හොඳ කාර්යභාරයක් කරන්න පුළුවන්. ඉතින් දේශපාලන ශක්තිය තියෙන එක ඒක තමයි මේ විපක්ෂය හැදුවේ කරන්න. සල්ලි දීලා හොරෙන් ගන්න හැදුවේ ඒක වැඩි කරගෙන ඒ දේ කරන්න. ඉතින් ඒකේ බැරි වුණාම මේක තමයි මේ මම හිතන්නේ සාමාන්‍ය දේශපාලනයේ සහ සමාජලට ඒක මාධ්‍යත් ඒකට උදව් කරනවා. හොඳ දෙයක් වෙනකොට ඒකට හොඳයි කියනවත් නරක දෙයක් වෙනකොට ඒක නරක කියනවත් ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. ඉතින් ඒක තමයි ලොකු පාඩුවක් රටට. ඇමතිතුමා ඊයේ ජනාධිපතිතුමාගේ කතාවේදී ජාතික ආණ්ඩුව පිළිබඳව දැඩි ලෙස අකමැත පෙන්නුවා. එතුමා මම හිතන්නේ එතුමා මම හිතන්නේ රටේ ඉදිරි ගමන ගැන කතා කරා නම් හොඳයි. ජාතික දිනේදී ආණ්ඩුව සම්බන්ධයෙන් වෙනම එක කතා කරා. කැබිනට් එකේ තැනක වගේ තමයි කතා කරන්න ඕනේ. ඉතින් මේ මෙතන ගොඩක් හැමතැනම වෙන්නේ දේශපාලනේ තමයි. ඉතින් දේශපාලනේ නොකරන්න කියලා ඉල්ලා හිටින්නේ. ඉතින් තමන් කරනකොට හොඳයි, තව කවුරුත් කරනකොට නරකයි. මේක තමයි රටේ தත්තේ. ඊට වැඩිය දේශපාලන වශයෙන් හිතන්නේ නැතුව පරිපාලනයේ සම්බන්ධයෙන් රටේ ඉඳලා මේ අපි වැඩ කරොත් මං හිතන්නේ සිල් දනාටම හොඳයි කියන එක තමයි කියන් තියෙන්නේ. තමයි බලපොරොත්තුවක් නැත් මේ ජනාධිපතිවරුන්ට ඉල්ලන්නේ. අපිට එහෙම ඉතින් මේ වෙන රටක නම් ඉල්ලනවා. එංගලන්තේ ප්‍රංශේ වගේ තිබ්බනම් අඩු වයසෙන් එහෙම පුළුවන්. ඉතින් අපේ රටේ එහෙම බෑ. මේ පරණත්භාවයක් ලැබෙන්න ඕනේ, ජනතාවගේ පිළිගැනීම පොඩ පොඩ වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒවට කල් තියෙනවා. ඉතින් ඒකට අපි ඉන්නවා හොඳ ඊට වැඩිය මේ වෙලාව අනුව හොඳ දක්ෂ තරුණ පිරිසක් අපේ පක්ෂේ ඉන්නවා ඉදිරි අනාගතේ. නමුත්වා දැන් ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. මම හිතන්නේ මේ මේක දැක්ක එක එකට මං හිටපු ඇත්තටම කැමති, ඉතාමත් කැමති අපේ චාර්ස් මැතුමියට නේද, එතුමිය නේද, ඉතාමත් හොඳ නිලධාරණියක්. ඒ සම්බන්ධයෙන් මම අහන්න බලන ඉන්නේ මොකද මට හරියට මම ප්‍රශ්න මට තේරෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මම විමසන්න බලාපොරොත්තු වෙනවා අද කණ්ඩායම රැස්වීමේදී.